අද වන විට මේ රට ඇත්තේ සංවර්ධිත රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න තියෙන තැනක. අපි බොහෝ විට කතාවෙන් දෙවෙනි වන්නේ ඇමරිකාවට පමණයි. හැබැයි ක්‍රියාවෙන් අද අපේ රට සෝමාලියාවටත් අන්තයි. ඒකට හොඳම උදාහරණය පාස්පෝර්ට් කන්තෝරුව. පාස්පෝර්ට් කන්තෝරුව අද නිකම්ම නිකම් ඉලුක්මානා පිටියක් බවට පත් වෙලා. මුලින්ම කියන්න ඇත්තේ රාජ්‍යයක් ලෙස මේ සියල්ලටම වගකිය යුතු බවයි. අද පාස්පෝර්ට් කන්තෝරුව ලොක්කෙකු නැති, ඇමති කෙනෙකු නැති අම්බලමක් බවට පත් වෙලා. ඉන්න හිටින්න ආස හිතන රටක් හදනවා කියූ පාලකින් හැදුවෙම යන්න හිතෙන රටක්. යන්න හදන මිනිස්සුන්ට පාස්පෝර්ට් එක ඕනේ. ඔය පාස්පෝර්ට් කන්තෝරුව හැමදාම හොර ගුහාවක් බවට පත්වුණු තැනක්, මිනිස්සුන්ව හූරාකාපු තැනක්. මේ තැන හදාගන්න තරම් කොන්දහය තියෙන පාලකයෙකු ආවේ නැති රටක් මේක. අද ගුවන් ගමන් බලපත්‍රයේ නිකුත් කරගන්න බැරි තැනටම වැටිලා අවසන්. අලුත් බලපත්‍ර ක්‍රමයක් හදනවා කියලා පුරසාරම් දොඩන පාස්පෝර්ට් ලොක්කන්ට අපිට කියන්න ඇත්තේ, අලුත් එක දෙනකන් පරණ එකවත් හරියට දීගන්ට බැරි නම් අලුත් එක කොහොමට තියේවිද කියලයි. පාස්පෝර්ට් මුද්‍රණය සඳහා අවශ්‍ය පොත් ගෙනල්ලා නැහැ. දැන් අතේ තියෙන්නේ බ්ලැන්ක් පාස්පෝර්ට් 45,000කටත් අඩු ප්‍රමාණයක්ලු. දවසකට අඩුම ගානේ වන් ඩේ සර්විස් එකවත් දීගන්න බැරි තරමට මේ ආයතනේ අද පත් වෙලා තිබෙනවා. එහෙම පත්වෙච්ච ආයතනයක ලොක්කන්ට පඩි ගෙවන්නේ පාළු මකන්නද කියලා ප්‍රශ්න කළ යුතුයි. දිනකට පාස්පෝර්ට් 2-300ක්වත් හරියට නිකුත් කරන්න බැරි නම් ඉලුක් පිටියලට මානා පිටියක් බාර දෙන්න, මානා ගලවන්න කියලා. වෙනදාට එක් දින සේවාවෙන් අඩුම ගානේ ගමන් බලපත්‍ර 1,200ක් 1,300ක් විතර නිකුත් කරපු තැනක අද දිනකට පාස්පෝර්ට් 200ක්වත් දීගන්ට බැරි නම් මේ පාලකීන් කුමකටද මේ පාස්පෝර්ට් ප්‍රශ්නේ විසඳගන්න බැරි මේ පාලකීන් රට හදයි කියලාද හිතන්නේ? මේ ජනතාව විඳින දුක. මම ගොඩක් පාන්දර ආවම ඔර්ජන් සර්විස් එකක් දාලා තියෙනවා. 12ට වැහුවා. අපොයින්ට්මන්ට් තිබ්බට හදිස්සියට ඕන වෙලාවට අපොයින්ට්මන්ට් එක ගන්න බෑ. අපොයින්ට්මන්ට් තියෙන්නේ අගෝස්තු අන්තිමට. අපි මේ ඔන්ලයින් බුක් කරලා රුපියල් 15,000ක් බැඳලා කුරියර් සර්විස් එකට බැඳලා බලන් ඉඳලා දැන් ඒජන්සියෙන් පාස්පෝර්ට් එක ඉල්ලනකොට අපි මෙහෙට ආවා. මේගොල්ලෝ මට 15,000ක් ගත්තේ මොන සර්විස් එකටද? පිළිවෙලක් නැහැ. අර අතන්ට යනවා, මෙතන්ට යනවා, අරය ගාවට යනවා, මෙයා ගාවට යනවා, කිසි වැඩක් නැහැ. උදේට එන්නලු 50ට අහු වෙන්න. යන අයට යන්න දෙන්නේ නැහැ, වැඩේ කරන්නේ නැහැ. හරියට ඉන්න රටකුත් නැහැ. පාලකෝ මේවා බලන්නෙත් නැහැ. එක එක වැල්වට ආරම්භයිලා කිව්ව ඉන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.